හදයි නවතත් ඔබ එකතු වෙන ආදරණීය ජීවිතය සමගින් අපි මේ වෙලාවේ හැමදාම වගේ අපි ගොඩක් වෙලාවට මේ විශේෂාංගයෙන් ඔබත් එක්ක කතා කරන්නේ නිරෝගීකම ගැන. දැන් අපි බෝනවන බෝවන රෝග ගැන හැමදාම ඔබ දැනුවත් කරනවා. හැබැයි තුවාල ගැන කතා කරන්නේ නැහැ නේද? අපි අද දවසේ විශේෂයෙන් මේ මාතෘකාව යොදාගෙන කතා කරනවා. මොකද සුව නොවන සහ සුව කරන්න පුළුවන් තුවාල තියෙනවා. එතකොට කාලයක් යන තුවාල තියෙනවා. ටිකක් දීර්ඝ කාලයක් ගිහලා සුව වෙන තුවාල තියෙනවා. එහෙම නැත්නම් සුව කරන්න බැරි තුවාල තියෙන පුළුවන්. හැබැයි මෙහෙම ඇති වෙන්න හේතු මොනවද? මේ විදිහට තුවාලයක් සුව කරන්නයි බැරි, සුව කරන්න පුළුවන් නැයි, කොහොමද මේ හේතු කාරණා එකතු වෙලා තියෙන්නේ කියන කාරණේ වෛද්‍ය විද්‍යාත්මකව අද දවසේ අපි උපව දැනුවත් කරනවා. මොකද ඇයි මෙහෙම තුවාල හටගන්නේ? සාමාන්‍යයෙන් වෙනත් රෝගයක ලක්ෂණයක් විදිහට එන දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද දවසේ ඔබ මේ ගැන දැනුවත් කරනවා. ඉතින් ඔබට පුළුවන් කමක් තියෙනවා මේ විශේෂාංගය තුලින් ඔබට එවැනි දෙයක් තියෙනවා නම් මොකද හේතුව කියන කාරණය දැන කියා ගන්නට. අපි මේ ගැන කතා කරන්න බොහොම ගෞරවයෙන් අද දවසේ අපි මැදිරියට ආරාධනා කරා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යතුමන්, ඒ වගේම කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යතුමන් දක්ෂිත වික්‍රමසිංහ වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි, සුබ දැස්සනක්. අයිබෝන්. දැන් අපි කතා කරනවා මේ මාතෘකාව ගැන. හැබැයි ඔබට අවස්ථාවක් අපි ලබා දෙනවා. ඔබට මෙවැනි දේවල් තියෙනවා නම්, මෙවැනි තුවාල පිළිබඳ ගැටලු තියෙනවා නම් සජීවීව එකතු වෙන්න වෛද්‍යතුමන්ගෙන් මේ උපදෙස් ඔබට ලබා ගන්න පුළුවන්. මැදිරියේ දුරකථන අංකය විවෘතයි 0115 299 299 0115 299 299. එකතු වෙලා සජීවීවම ඔබට පුළුවන් ඔබට මෙහිම ගැටලුවක් තියෙනවා නම් මේ තුවාල සම්බන්ධයෙන් වෛද්‍යතුමන්ගෙන් උපදෙස් ලබා ගන්න. වෛද්‍යතුමනි, දැන් තුවාල පිළ කිව්වම දැන් සමහර කෙනෙක් ඉදෙනපල හිතේ තියෙන තුවාල කියලා ඒව ගැන නෙමෙයි අපි කතා කරන්නේ නේද? ශරීරයේදී අභ්‍යන්තරව සහ බාහිර වැතිවන්න පුළුවන් දේවල් තමයි විශේෂයෙන් බාහිර වැතිවන තුවාල පිළිබඳව අපි කතා කරන්නේ. දැන් මෙහෙම තුවාලයක් ඇති වුණාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් සමහර අයගේ තුවාල ඉක්මනට හොඳ වෙනවා. සමහර අයගේ තුවාල ඉක්මනට හොඳ වෙන්නේ නැහැ, කාලයක් යනවා. අපි එතනින් පටන් ගමුද නැත්නම් ඔබතුමා කොහොමද පටන් ගන්නේ? මම එකතු කරන්නේ. ඇත්තටම තුවාල කියන දේ ශරීරයේ බාහිරව තියෙන තුවාල, අභ්‍යන්තර තුවාල ගැන අපි අද කතා කරන්නේ නැහැ. බාහිරව තියෙන තුවාලයක් මං හිතන්නේ තුවාල වෙච්ච කෙනෙක් නැති කෙනෙක් නැහැ. සාමාන්‍යයෙන් පොඩි ළමයෙක්ගේ වගේ උණ තරම් වැටිලා තුවාල වෙලා ඇති. හැබැයි ඒ තුවාල ශරීරයේ සාමාන්‍යයෙන් තුවාලයක් සනීප වෙන විදියට සනීප වෙනවා. දැන් ශරීරය හැදිලා තියෙන්නේ සෛල වලින්. සෛල එකතු වෙලා පටක සහ අවයවක හැදිලා ඒකෙන් තමයි ශරීරය හැදිලා තියෙන්නේ. එතකොට තුවාලයක් කියන්නේ මේ සෛල වල එමත් නැත්නම් සෛල සහ පටක කොටස් මොකක් හරි බාහිර අනතුරක් නිසා ශරීරෙන් ඉවත්වීමක් හෝ ඒ සෛල මිය යාමක් වෙන්නේ. එහෙම සෛල මිය ගියාට පස්සේ ශරීරයේ බොහෝ සෛලවල, දැන් අපි හැම වගේ ගත්තොත් දැන් ගොඩක් වෙලාවට අපි තුවාල කියන්නේ හැමේ තියෙන තුවාල වලටනේ. හැමේ තියෙන සෛල වලට නැවතත් වර්ධනය වෙන්න පුළුවන්. ඒ සෛල වර්ධනය වෙනවත් එක්කම ඒ පටක වලට අවශ්‍ය අනිත් කොටස් ඒ සෛල වලට නිෂ්පාදනය කරන්නත් පුළුවන්. එහෙම සෛල වර්ධනය වෙලා සෛල බෙදිලා සෛල සංඛ්‍යාව වැඩි වෙලා ඒ වැඩි වෙච්ච සෛල වර්ධනය වෙලා තමන් කරන ඒ කාර්යයට උරුවීමෙන් සහ ඒ පටකේ තියෙන අනික් කොටස් නිෂ්පාදනය කිරීම පස්සේ ඒ පටකය කලින් තිබ්බ තත්වෙටම පත් වෙනවා. ඕක තමයි සරලව තුවාලයක් සනීප වෙනවා කියන්නේ. දැන් ගොඩක් වෙලාවට වෙන මුකුත් ගැටලුවක් නැත්තම් ශරීරයෙන් ඉබේම තුවාලේ සනීප වෙනවා. මොකද ඕන තරම් අපි තුවාලයකට බෙහෙත් කරන්නේ සාමාන්‍යයෙන් මනුෂ්‍යන්ට සහ සාමාන්‍යයෙන් ගෙදරක සතෙක් හිටියොත් ගෙදර සතෙක්ට විතරයි. හැබැයි කැලේ ඉන්න සතෙක්ගේ තුවාලයක් ඉබේම සනීප වෙනවා. ඒකට අමුතුවෙන් බෙහෙත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තුවාල වැඩි දුරට බොහෝ තුවාල ඉබේම සනීප වෙනවා. සමහර තුවාල හේතු ගණනාවක් හින්දා ඉබේ එහෙම සනීප වෙන්නේ නැහැ. එක්කෝ සෛල ටික නැවතත් බෙදිලා වර්ධනය වෙන්නේ නැහැ, නැත්නම් ඒ වර්ධනය වෙච්ච සෛල අවශ්‍ය තත්වයටපත් වෙන්නේ නැහැ, නැත්නම් ඒ පටකයට අවශ්‍ය අනික් දේවල් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඔන්න ඔය තුවාල තමයි සාමාන්‍යයෙන් සුව නොවන තුවාල. ඒව සුව නොවෙන්න හේතු කීපයක් තියෙනවා. ඉතින් ඒව අඳුරගෙන ඒවට ප්‍රතිකාර කරන එකෙන් තමයි ඒ තුවාල සනීප කරන්න ඕනේ. හැම තුවාලයක්ම එක වගේ නෙමෙයි. පිටින් එක වගේ පෙනුනට ඒකේ සමහර වෙලාවට හැමදේම එක තුවාලයක් වගේ පෙනුනට ඒකේ සමහර වෙලාවට නැති දෙයක් තියෙන්න පුළුවන්, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙන දෙයක් තියෙන්න පුළුවන්. ඒ දේ අඳුරගෙන තමයි ඕකට ප්‍රතිකාර කරන්න ඕනේ.
අපි කතා කරන්නේ ඔන්න ඔය හේතු කාරණා ඔබට හඳුනාගන්නේ කොහොමද කියන කාරණේ විශේෂයෙන්ම කොහොමද ඔබට මේ මෙනි ලක්ෂණයන් එක්ක තුවාලයක් තියෙනව නම් අපි කොහොමද මේ දේවල් සුව කරගන්නද සහ කොහොමද වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන කාරණියට යන්න ඕන. ඩොක්ටර් දැන් හැමෝම කියනවා සමහර වෙලාවට තුවාලයක් ආවම ටික කාලයක් යනවා කියලා හොඳ වෙන්න. ඒකට මොකද්ද හේතුව? අපි එහෙම පටන් ගන්නක් එකතු කරමු නේද? මොකද්ද දීර්ඝ කාලයක් යන තුවාල තියෙනවා හරි ලෙහෙසියෙන් පහසුවෙන් ඉක්මනින් සුව වෙන තුවාලක් තියෙනවා. දැන් අපි ඒක කතා කරේ සුව කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාත් එක. ඇයි ඩොක්ටර් ගොඩ කාලයක් ගන්න මේ තුවාල හොඳ වෙන? හරි. දැන් සාමාන්‍යයෙන් තුවාලයක් සනීපෙන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ සෛල බෙදෙන්න ඕනේ, වර්ධනය වෙන්න ඕනේ, අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන්න ඕනේ. දැන් ශරීරයේ සමහර සෛල බෙදෙන වේගය අනිත් සෛල වලට වඩා වැඩි. දැන් අපි සමගත්තොත් සමේ උඩම ස්තරයේ තියෙන සෛල ඉතාමත් ඉක්මනට වර්ධනය වෙනවා. ඉතාමත් ඉක්මනට බෙදෙනවා. ඒතොර ඒ වගේ දෙයක් ඉක්මනට සනීප වෙනවාද? සාමාන්‍යයෙන් අපි ශල්‍ය කර්මයක් කියුවා. ඒ කියන්නේ බොහොම පිරිසිදු තත්වයකට තේ ශල්‍යාගාරයක් තුල සිදු කරන ශල්‍ය කර්මයකදී අපි ශල්‍ය උපකරණ භාවිත කරගෙන හැම කැපුමක් යොදලා ශරීර අභ්‍යන්තරයටම යනවා. ගිහිල්ලා ආපහු එළියට ඇවිල්ලා ඒ හැම අවශ්‍ය පරිදි මැහුම් දැම්මට පස්සේ සාමාන්‍යයෙන් අපි කියන්නේ දවස් 3ක් ගියාට පස්සේ හැම උඩම ස්තරයේ වේලිලා ඉවරයි කියලා. ඒතර අච්චර ලොකු ශල්‍ය කර්මයක කරපු කැපුමකදී උනත් සමේ උඩම ස්තරයේ දවස් 3කින් වේලිලා ඉවර. දවස් 3ක වගේ කාලයක්. දවස් 3ක් කාලයක් යනකොට උඩම ස්තරයේ වේලිලා ඉවරයි. ඒක තමයි ශාරීරියේ සාමාන්‍යයෙන් සෛල වර්ධනය වෙලා තුවාලයක් සනීපන වේගය. ඒ උඩම ස්තරයේ ඉක්මනින් වර්ධනය වෙන හින්දා. දැන් සාමාන්‍යයෙන් අපි කියමු කෙනෙක් අනතුරකට ලක් වෙලා වැටිලා හමේ ලොකු ප්‍රදේශයක තුවාලයක් වුණොත් තුවාලේ වර්ගඵලය වැඩි නම් දැන් සමේ එතන උඩ කොටස සම්පූර්ණයෙන්ම අයින් වෙලා නම් සමහරවිට අපි තුවාලේ දකින වැඩිය ගැඹුරු නැහැ. හැබැයි වර්ගඵලය ගොඩක් වැඩි. ඒතකොට දැන් ඔය සමේ ඒ කොටස් අයින් වෙච්ච උඩම ස්තරය එකපාරට තුවාලේ මැද්දෙන් වර්ධනය වෙන්න ගන්නේ නැහැ. තුවාලේ වටේ ධාරෙන් තමයි ඒක ක්‍රමක්‍රමයෙන් වැහෙන්න ගන්නේ. ඒතකොට ලොකු වර්ගඵලයක් තියෙනවා නම් ඒක වැහෙන්න යන කාලේ වැඩි. ඒ වගේ තුවාල සනීප වෙන්න යන කාලයක් තියෙනවා. මොකද තුවාල සනීප වෙනවා කියන එක ශරීරයෙන් වෙන දෙයක්. ඒක වෛද්‍ය විද්‍යාවෙන්වත් අමුතුවෙන් ඉක්මන් කරවන දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ ශරීරයෙන් වෙන දෙයක්. තමන්ගේ ශරීරයෙන් වෙන දෙයක්. අපිට පුළුවන් ඒක සනීප වෙන්න පුළුවන් උපරිම වේගය ලබා දෙන එක, උපරිම වේගයෙන් සනීප වෙන්න අවස්ථාව දෙන එක විතරයි. ඒතර ඕක තමයි සාමාන්‍යයෙන් තුවාලයක් සනීප වෙන්න යන වෙලාව. සාමාන්‍යයෙන් තුවාලයක් සනීප යන්නේ ඔන්න ඔය කියන පියවර යන ටික. හැබැයි ඒක සුව නොවනව නම් ඒක තව දරුණු අතට පත්වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරනවා. හැබැයි ඊට කලින් අපි ඔබට මතක් කරන්නම් මෙදිරියට එකතු වෙන්න පුළුවන්. දැන් මෙහෙම තුවාල ඔබට තියෙන කෙනෙක් නම්, පවුලේ කෙනෙක් තියෙන කෙනෙක් නම්, සුව නොවන තුවාලයක් තියෙන කෙනෙක් නම් මොකද හේතුව සහ ඒක වෛද්‍ය විද්‍යාත්මකව වෛද්‍යතුමන්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. සජීවීව එකතු වෙන්න 0115 299 299 0115 299 299 කියන මැදිරියේ දුරකථන අංකයට අමතමක් ලබා ගන්න පුළුවන්. ඩොක්ටර් දැන් ඔය හොඳ නොවන බවට පත් වෙන්නේ ඇයි? මොකක් හරි වෙන රෝගයක ලක්ෂණයක්ද? අපි ගොඩක් වෙලාට දකිනවනේ ඩොක්ටර් මේ සමහර තියෙන ඔය බෝ නොවන රෝගවලින් ඒ ලක්ෂණයන් මගින් තුවාල ඇති වෙනවා. අපි සාමාන්‍ය කියන්නේ දියවැඩියාව වැනි තත්ත්වයන් වලදී එහෙම එන්න පුළුවන්. දැන් ඔය අපි මේ රෝග ලක්ෂණයන් එක්ක එන තුවාල වලට යන කලින් මම කැමතියි ඩොක්ටර් කියන්නේ හොඳ වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද ඒක තුවාල එක? ඒතර තමන්ගේ අභ්‍යන්තරයේ මොකක්ද තියෙන ගැටලුව බවට පත් වෙන්නේ? දැන් තුවාලයක් අර පියවර ටික ඔස්සේ ශාරීරියේ සාමාන්‍ය විදිහට තුවාලයක් සනීප වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ගැටලු එකක් හෝ කීපයක් තිබෙනවා. ඒ වගේ ගැටලු අපි බොහොම පුළුල් ලෙස බැලුවොත් ඒ තුවාලේ හෝ ඒ අවට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මුළු ඇඟේම තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දියවැඩියා වගේ. අනික දැන් තුවාලයක් සනීප වෙනවා කියන එක බොහොම පියවර ගණනාවක් ඔස්සේ වෙන දෙයක්. ඒතර ඕක සනීප වෙන්න උදව් කරන සාධකත් තියෙනවා. සනීප වෙන එක පමා කරන සාධකත් තියෙනවා. දැන් අපි ගත්තොත් තුවාලයක්. තුවාලේ හෝ ඒ අවට තියෙන සාධක ගත්තොත් තුවාලේට අවශ්‍ය දෙයක් නැති වුණා. අපි කියමු දැන් ශරීරයේ හැම සෛලයකටම සහ පටකයකට ඔක්සිජන් ඕනේ. ඒක ඔක්සිජන් එන්නේ රුධිරය හරහා. එතකොට ඒ කකුලට හෝ තුවාලේ තියෙන හරයට රුධිරය එන්නේ නැත්තම් ඒ තුවාලේට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ. ග්ලූකෝස් ලැබෙන්නේ නැහැ. තුවාලයක් සනීප වෙන පටක වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දේවල් ලැබෙන්නේ නැත්තම් එතකොට
ඊට අමතරව ඒ තුවාලෙට ලැබෙන්න තුවාලෙ තිබිය යුතු නැති දේවල් තිබෙනවා. තුවාලෙක කියමු විස බීජ තිබෙනවා නම් ආසාදනයක් තිබෙනවා නම් එහෙමත් නැත්නම් අර සෛල මිය ගියාට පස්සේ ඒ සෛල ඉවත්ුනේ නැත්තම් ඒ මැරිච්ච සෛල තුවාලෙ ඉතුරු වෙලා තියෙනවා නම් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒත් තුවාලෙ සනීප වෙන එක පරක් වෙනවා. ඒ ඔක්කොම තුවාලෙ හෝ ඒ අවයවයව අවට තියෙන දේවල්. ඒ වගේම ශරීරයේ කියන්නේ තුවාලෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ශරීරයේ තියෙන ප්‍රශ්නයක් ඉඳත් ඩොක්ටර් පුංචි අවස්ථාරයක් දෙන්න. අපේ ශරීරයේ තියෙන ගැටලු ගැන කතා කරමු. දුරකතනම් තමයි තියෙනවා. කරුණාරත්න මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝන ඔබතුමන්ට විසන්දි වෙලාද දුරකතනයේ? දුරකතනයේ විසන්දි වෙලා නැත්. හරි අපි සම්බන්ධ කරගන්න උත්සාහ කරමු. හරි ඩොක්ටර් අපි කතා කරමු ශරීර අභ්‍යන්තරයේ තියෙන ගැටලු ගැන. හරි. එතකොටද අර වගේම තමයි. ශරීරයේ සමහර විට තුවාලෙ සනීප වෙන්න අවශ්‍ය දේවල් නැති වෙන්න පුළුවන්. හෝ අවශ්‍ය නැති දේවල් තියෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් කෙනෙක්ට පෝෂණ ඇතින් ප්‍රශ්නයක් තියෙනවා නම් ශරීරයේ ප්‍රෝටීන් මදිකම තියෙනවා නම් එහෙම නැත්නම් යකඩ මදිකම තියෙනවා නම් තුවාලයක් සනීප වෙන්න ශරීරයේ හැම පටකයකම තියෙනවා කොලෙජන් කියලා තන්තු වර්ගයක්. ඒතරෝ කොලෙජන් හැදෙන්න විටමින් C ඕනේ, සින්ක් වගේ දේවල් ඕනේ, ප්‍රෝටීන් ඕනේ. එතකොට ඔය වගේ දේවල් නැත්තම් ශරීරයේ එතකොටත් තුවාල සනීප වෙන එක අඩු වෙනවා. දැන් අපි මුලින් කතාව පටන් ගත්තේ දියවැඩියාවෙන්නේ. එතකොට දියවැඩියාව හරියට පාලනය වෙන්නේ නැත්තම් ශරීරයේ සීනි මට්ටම වැඩි නම් අපි දියවැඩියා ගැන කොහොමත් පස්සේ කතා කරනවා විස්තර ඇතුව. හැබැයි සීනි වැඩි නම් ඒකෙන් ඒ අවස්ථාවෙත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් ඇටියට සුදු රුධිරාණු හරි ආකාරයට ක්‍රියා කරන්න බැහැ රුධිරයේ සීනි මට්ටම වැඩි නම්. එතකොට ඒකත් එක හේතුවක් දියවැඩියාවෙන් තියෙන කෙනෙක්ට තුවාලෙ සනීප වෙන එක පමා වෙන්න. ඔය වගේ හේතු ගොඩාක් තියෙනවා. තුවාලෙ අවට හෝ ශරීරයේ තුවාලයක් සනීප වෙන එක පමා කරන. ඒතකොට ඒ වගේ තුවාලෙ තමයි කාලයක් තිස්සේ ඇදිලා යන්නේ. සාමාන්‍ය විදිහට සනීප වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ බාහිරින් වගේම අභ්‍යන්තරේනුත් ඒ පෝෂණීය සහ ඒ ලක්ෂණයන් එකතු වෙලා තමයි එන්නේ. ඩොක්ටර් අපි එහෙනම් යමු. දැන් ওই රෝගවලින් ඇතිවන තුවාල පිළිබඳ කතා කරමු. අපි දකින රෝග ලක්ෂණයේ විදිහට බවට පත් වෙන දියවැඩියාව. ගොඩක් දියවැඩියා රෝගීන්ට කියනවා පුංචි හරි සිරිමක්වත් කරගන්න එපා. මොකද මේක හොඳ වෙන ටික කාලයක් යනවා කියන කාරණේ කියනවා. සහ තුවාල ඇති වෙලා කිව්වහම අපි කාරණේට යන්නේ. අපිට දුරකතනම තමයි අපි ඒකට ගිහිල්ලා නැවත මේ මාතෘකාවට එමු. අමරසිංහ මහත්මයා අපිත් එක්ක එකතුලා ඉන්නවා. ආයිබෝන් සුබදසනක්. ආයිබෝන් සුබදසනක්. ආයිබෝන්. ආයිබෝන්. අපිට පැහැදිලිව මැදිරියට ඇහෙන්නේ නැහැ. ඔබතුමා කතා කරනවා ඇති. මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. ඔව්. ඔව් කියන්න. තියෙන ප්‍රශ්නේ පොඩි තුවාලයක් ඇවිල්ලා ඒක සනීප වෙලා දැන් ආපහු මතු වෙලා දැන් දිග කාලයක් ඒ තත්ත්වෙම තියෙන එක. දැන් ඕක ඩොක්ටර් පුංචි වෙලාවක් ඕන අපිට ওই ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන්. අපිට වෙලාව බලන්න ඕන. අමරසිංහ මහත්මයාත් රැඳිලා ඉන්න. අපි වෙලාව බලන ඉක්මනින්. හරි. ඔව් ඩොක්ටර් අපි කතා කරමු. අපිට තාම දුරකට නේද ඉන්නවා. ඔව් අමරසිංහ මහත්මයා ඔබතුමා ඉන්නව නේද? හරි. ඔව් ඉන්නවා. අපිට දැනගන්න පුළුවන්ද වෙන මොනවත් රෝග තියෙනවද කියලා? දියවැඩියාව ඕ වෙන මොනාලි දියවැඩියාව තියෙනවද ඩොක්ටර්? හරි. මෙහෙමයි. පළවෙනිම දේ දැන් මම තුවාලේවත් රෝගියව දැකලා නැති හින්දා හරියටම නිශ්චිත උත්තරයක් දෙන්න ටිකක් අමාරු. හැබැයි ඕකේ වෙන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා. සීන් පළවෙනිම දේ තමයි දවක අපි ආපහු උත්තරෙටම එන හින්දා දියවැඩියාව පාලනය හොඳටම තියෙන්න ඕනේ. මොකද අර මම කිව්වා වගේ දියවැඩියාව තියෙනකොට සීනි පාලනය හොඳ නැත්නම් සුදු රුධිරාණු වැඩ කරන එකේ ගැටලුවේ ඉඳලා ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒකින්ද පළවෙනිම දේ හරියට දියවැඩියාවට ප්‍රතිකාර කරලා රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න ඕනේ. දෙවැනි එක කාලයක් තිස්සේ දියවැඩියාව තිබ්බොත් මීට කලින් පාලනය හොඳ නැත්නම් දියවැඩියාවෙන් වෙන අතුරු ආබාධ කීපයක් තියෙනවා. රුධිර වාහිනී වල ප්‍රශ්න වෙන්න පුළුවන්, ස්නායු වල ප්‍රශ්න වෙන්න පුළුවන්, වෙනත් පටක වල ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ගොඩක් වෙනවා. දියවැඩියාවේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඒ හානි වුණාට පස්සේ
සීනි පාලනය පස්සේ හොඳ මට්ටමක තියාගත්තත් අර වෙච්ච හානි ආපහු මුලින් තිබ්බ තත්වයකට අඩු වෙන්නේ නැහැ. රුධිර වාහනයක් හීනි වුණා නම් ඒ හීනි වෙච්ච එක බොහෝ දුරට හීනි වෙලාම තමයි තියෙන්නේ. ස්නායුවක් දුර්වල වුණොත් ඒ ස්නායුව ගොඩක් දුරට ඒ දුර්වල වෙච්ච තත්ත්වයේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් හොඳ වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැති තත්ත්වයට එන්නේ නැහැ. ඉතින් දැන් සීනි පාලනය හොඳයි කියලා අර පහුගිය ආබාධ නැති වෙන්නේ නැහැ. ඉතින් කකුලට ලේ ගමන් කරන්න නැත්නම් ඒ ප්‍රශ්නේත් තියෙනවා. හැබැයි ඊළඟ දේ තමයි දැන් ඉස්සෙල්ලාම බලන්න ඕනේ තුවාලේ අවට විසබීජ එහෙම තියනවාද කියලා. ඒක සාමාන්‍යයෙන් බාහිරව බැලුවොත් අඳුර ගන්න පුළුවන් ආසාදනයේ ලක්ෂණ තියනවාද කියලා. එහෙම තියනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ආසාදනයට බෙහෙත් කරන එක. හැබැයි විශේෂයෙන් ලංකාවේ ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා තුවාලයක් කියන්නේ ආසාදනයක් තමයි. ආසාදනයට ඇන්ටිබයොටික් එකක් දුවම තුවාලේ සනීප වෙනවා කියලා. සමහරట్లాට ගිහිල්ලා ඉල්ලන්නේ තුවාලේ සනීප වෙන කරල් දෙන්න කියලා. එහෙම තුවාලේ සනීප කරන කරල්වත් එහෙම බෙහෙත් නැහැ. ආසාදනයක් තියෙනවා නම් ආසාදනයට ප්‍රතිකාර කරන්න ඕනේ. හැබැයි එහෙම නැතුව ඇන්ටිබයොටික් එකක් දුවා කියලා තුවාලයක් සනීප වෙන්නේ නැහැ. මොකද සමහර විට මතක තියාගන්න අපි හැමෝගෙම ශරීරයේ සමේ ශුද්‍ර ජීවීන් වර්ග දහස් ගාණක් ඉන්නවා. ඒ කිසිම දෙයක් අපිට හානිකර දේවල් නෙමෙයි. සමහරලාට ඒගොල්ලෝ ඉන්න හින්දා තමයි හානිකර ශුද්‍ර ජීවියෙක්ට එන්න බැරි. ඉතින් එතකොට ඇන්ටිබයොටික් එකකින් ඔය ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් අවශ්‍ය වෙලාවකට විතරයි ඇන්ටිබයොටික් එකක් පාවිච්චි කරන්න ඕනේ. අර තුවාලෙට කරන්න පුළුවන් කීප දෙයක් තියෙනවා. එකක් තමයි දැනට කරපු ප්‍රතිකාර මොනවාද කියලා පොඩ්ඩක් අපිට දැනගන්න පුළුවන් නම් ඩොක්ටර් දුරකතනේ නැහැ දැන් නම්. ඔව්. ඉස්සෙල්ලා මං හිතන්නේ වෛද්‍යවරයෙක්ව හම්බ වෙලා පොඩ්ඩක් තුවාලේ හරියට බලා ගන්න ඕනේ. තුවාලේ දැන් අපි ඊළඟට කතා කරනවා මොනවාද මේ තුවාලේ සනීප වෙන්නේ නැති ප්‍රධාන හේතු කියලා. ඒකට ආවට පස්සේ පොඩ්ඩක් අපිත් ඒක රැඳී හිටියොත් මම හිතන්නේ ඒකත් දැනගන්න පුළුවන්. ඔව්. අපි එහෙනම් මේ ප්‍රශ්නේ එහෙම තියමු. එතකොට අමරසිංහ මහත්මයාට එකතු වෙලා ඉන්න අපි කතා කරන්න. ඩොක්ටර් දැන් අපි අපු අර ප්‍රවිෂ්ටිය ලබා ගත්තේ මේ රෝග සම්බන්ධයෙන්. දැන් මේ දියවැඩියාව වැනි රෝගයක් තමයි මූලිකවම අපි දන්නේ සුව වෙන්නේ නැහැ කියලා. ටික කාලයක් ගිහිලා තමයි මේ තුවාල සුව වෙන්නේ කියලා. තවත් එහෙම රෝගය තියෙනවද ඩොක්ටර්? නැත්තම් ඇයි මෙහෙම වෙන්නේ මේ රෝගයන් වලින්? තුවාල සනීප වෙන්නේ නැති වෙන්න හේතු ගොඩාක් තියෙනවා. දියවැඩියාව එක රෝගයක් හැටියට සැලකන්න බෑ. ඇත්තටම තුවාල සනීප නොවෙන්නේ මොකද දියවැඩියාව හින්දා ඇති වෙන අතුරු රෝග කීපයක් තියෙනවා. දැන් මම මුලින් ඉඳලා පටන් ගන්න. දැන් උදාහරණයක් හැටියට තුවාලයක් සනීප වෙන්න නම් තුවාලේ තියෙන ප්‍රදේශයට රුධිරය ගමන් කරන්න ඕනේ. ඒතර රුධිරයේ ශරීරයේ හෘද වස්තුවෙන් රුධිරය ගමන් කරන්නේ එළියට ධමනිවලින්. ඒ රුධිරය ආපස්සට එන්නේ ශිරාවලින්. ඒතර මේ ධමනි මොකක් හරි හේතුවක් හින්දා ධමනියක අවහිරතාවයක් තියෙනවා නම් නැත්නම් ඒ ලේන රුධිර වාහිනිය හීනි වෙලා නම් ප්‍රධාන වශයෙන් රුධිර වාහනයක් විශේෂයෙන් ධමනියක් හීනි වෙන්න හේතුව අපි කියනවා කොලෙස්ටරෝල් හින්දා. එහෙම නැත්නම් ඒකේ වචනේ ඇතරෝස්ක්ලෙරෝසිස්. කොලෙස්ටරෝල් ඇතුලේ තැන්පත් වීම නිසා ඒ රුධිර නාලේ හීනි වෙනවා නම් මේ රුධිර නාලේ හීනි වෙන කොලෙස්ටරෝල් වැඩි වෙන්න දියවැඩියාව විශේෂයෙන් පාලනය නෝ දියවැඩියාව ප්‍රධානම හේතුව. ඊට අමතරව දුම්පානය වගේ හින්දාත් රුධිර වාහිනී හීනි වෙන්න පුළුවන්. ඒ තමයි දැන් එතකොට සනීපෙන්න අවශ්‍ය ඔක්සිජන් හෝ ප්‍රෝටීන් හෝ ග්ලූකෝස් තුවාලට ලැබෙන්නේ නැති වෙන අවස්ථාව. සමහර වෙලාවට ඔක අනික් පැත්තක් තියෙනවා. රුධිර වාහිනී ඒ කියන්නේ ශිරාවල ප්‍රශ්නයක් තියෙනවා. අපි කියනවා වැරිකෝස් කියලා. නහර ගැට ගැහිම. ඒතර නහර ගැට ගැහිමේදී වෙන්නේ කකුලේ අසාමාන්‍ය විදිහට ශිරාවල රුධිරය රැඳී තියෙනවා. ඒක හින්දාත් පටකවල වෙනස්කම් ඇති වෙනවා. එහෙම තුවාලක් තියෙනවා සනීප වෙන්නේ නැති. ඒතර රුධිර සමහරලාට රුධිරය අවශ්‍ය විදිහට එන්නේ නැති වෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට වඩා රුධිරය ශිරාවල රැඳී තියෙනවා වෙන්න පුළුවන්. ඔය වගේ රුධිර වාහිනී වල ප්‍රශ්න හින්දාත් සනීප වෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ දැන් දියවැඩියාව ගත්තොත් දියවැඩියාව හින්දා කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙලා රුධිර වාහිනී හීනි වෙලා රුධිරය ගමන් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම සීනි වැඩි වෙලා තියෙනකොට දියවැඩියාවේදී ශරීරයේ ස්නායුවලට ස්නායු දුර්වල වෙනවා. එතකොට මේක තමයි තුවාල ඇති වෙන්න සහ සුවනවන්න ප්‍රධානම හේතුවක් දියවැඩියාවේ. අපි දන්න ගොඩාක් වෙලාට ඉන්නවා සීනි පාලනය හරි නැත්නම් පටන් ගන්න යටිපතුල් හිරි වැටිලා. එතකොට සමහරලාට සෙරෙප්පෝ දෙක දාගෙන යනකොට සෙරෙප්පෝ ගැලවිලා ගියත් දන්නේ නැහැ. සෙරෙප්පෝ ගැලවිලා ගලී යටිපතුලේ දැනීමක් නැහැ. කටුව එහෙම නුනත් දැන් දේවැඩිය ඔක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. සමහරලාට කටුවක් ඇනිලා දවස් 3කට විතර පස්සේ තමයි දන්නේ කටුවක් ඇනිලා තුවාල වෙලා. ඒ කියන්නේ දැනීම අඩු දැනීම නැති වෙනවා. එතකොට තුවාලයක් වෙනවා කියලාවත් දන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. දෙවැනි එක ස්නායු කියන්නේ සංවේදන
ලබා දෙනවා වගේම මාංශ පේශි වැඩ කරන්නේ ස්නායු හින්ද. උදේ මේ ස්නායු දුර්වල නම් මේ මාංශ පේශියත් හරියට වැඩ කරන්නේ නැහැ. දැන් අපේ කකුල් බැලුවොත් කකුල කියන්නේ බොහොම පැතලි දෙයක් නෙමෙයි. ඒකේ පොඩි කවාකාර හැඩයක් තියෙන දෙයක්. ඒකෙන් තමයි අපේ ශරීරයේ බර පවත්වා ගන්න. එතකොට මේ කවාකාර ශරීර අපි කියනවා ෆුට් ආචර්ස් කියලා. කකුලේ තියෙන කවාකාර මේ හැඩය නැති වෙනවා. ඒ නැති වුණාට පස්සේ කකුලේ සාමාන්‍ය කෙනෙක්ගේ පොළවට ශරීර බර යන්නේ විලුඹෙන් කකුල් සහ මාපට ඇඟිල්ලට යටින් තියෙන කොටසෙන් සහ කකුලේ පිටපැත්තෙන්. දැන් ඔය ටික නැතුව සම්පූර්ණ කකුලෙම මේ පොළවට බර යන්න ගත්තොත් කකුලේ වෙනස්කම් එනවා. කියන්නේ අසාමාන්‍ය විදිහට යටිපතුල පොළවේ වදිනවා. එතකොටත් තුවාල වෙනවා. ඊට අමතරව ශරීරයේ ස්නායු තියෙනවා. ඩොක්ටර් අපි ස්නායු ගැන කතා කරමු. කොල්ල කෙනෙක් ඉන්නවා අපිට මේ කරුණාරත්න මහත්මිය ඉස්සරේ දුරකතනේ විසන් දෙනවා. දැන් නැවත එකතු වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. කියන ගැටලුව ඔබතුමාගේ. වෙනමනාවක් රෝග තත්ත්ව තියෙනවද? දියවැඩියාව. දියවැඩියාව වැනි රෝග තියෙනවද ඔබතුමාට? ඔව් දියවැඩියාව තියෙනවා. හරි. ඒකේ සීනි පාලනය සාමාන්‍යයෙන් හොඳයිද? ස්නායු. ඊට අමතරව විස බීජ යනවා කියන්නේ ඒ තුවාලෙන් විස බීජ යනවා කියන එකද නැත්නම් වෙන කොහෙවත් තව තුවාල ඇති වෙලා තියෙනවද? ඔබතුමාට විස බීජ යනවා කියලාද අපිට කිව්වේ පැහැදිලි වැහුන්නේ නැහැ ඒකයි. ඔව් ඉදිරියෙන් යනවා යන්න ඉදිරියෙන් යනවා කියලා තියෙන පාස්වර්ඩ් ගන්නේ. පාතුල ඉදිරියෙන් යනවා රතු වෙනවා. හරි. හරි. ඔව්. මං හිතන්නේ ඒත් අපි ගොඩක් දැන් කතා කරේ දියවැඩියාව ගැන. සමහර වෙලාවට ඕකේ විස බීජ යන එක ඔය තුවාලෙන් නොවෙන්නත් පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි දියවැඩියාවෙන් අර තුවාල සනීප වීම සහ ආසාද නැතිවීමේ අවධානම වැඩි හින්දා සමහරට බොහොම සුළු තුවාලයක් සමහරලාට කකුලේ ඇඟිලි කරුවස්සේ තියෙන සුළු තුවාලකින් පාව විස බීජ යනවා. ඩොක්ටර් දැන් මේ තුවාලේ අවුරුදු 3ක් ලෝ. ඔව්. ඒක තමයි දැන් ඔතන ඉස්සෙල්ලම චෙක් කරන් පරීක්ෂා කරලා බලන්න ඕනේ කකුලේ රුධිර නහරවල ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒක වෛද්‍යවරයෙක්ට නම් කකුල පරීක්ෂා කරලා බලලා හඳුරගන්න පුළුවන් කකුලේ නාඩි වැඩ කරන විදියෙන්. එහෙමත් නැත්නම් ස්කෑන් එකක් කරලා රුධිර වාහිනී වල ස්කෑන් එකක් කරලා ඉස්සෙල්ලම බලන්න ඕනේ රුධිර වාහිනී හරියට වැඩ කරනවද කියලා. මොකද තුවාලයක් සනීපෙන් අවශ්‍ය රුධිරය ගමන් කරන්නේ නැත්නම් ඒ තුවාලේ දිගු කාලයක් පවතිනවා. තුවාලයක් ඇති වෙන්නේ නැති තාක්කල් ඒ ගමන් කරන රුධිරය ඇති කකුලේ වෙන ආබාධයක් ඇති නොවෙන්න. හැබැයි තුවාලයක් ආපු ගමන් තුවාලේ සනීප වෙන්න තියෙන අවශ්‍යතා පෝෂණ අවශ්‍යතා වැඩි. ඉතින් එතකොට අර හීන වෙච්ච රුධිර නහලයට ඒ දේ කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම මං හිතන්නේ දවස් 3ක් තිස්සේ යනවා නම් දියවැඩියාවක් තියෙනවා නම් ඉස්සෙල්ලම චෙක් කර පරීක්ෂා කරලා බලන්න ඕනේ රුධිර වාහිනී වල ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් තියෙනවද කියලා. දෙවනි දේ තමයි ඇයි නිතර නිතරම ආසාදනයක් එන්නේ කියලා. කකුල රතු වෙලා එහෙම එනවා කියන්නේ විස බීජයක් යනවා කියන එක. ගොඩක් වෙලාවට තුවාලයක් තිබ්බ පළියට එහෙම විස බීජයක් යන්නේ නැහැ. සහ විස බීජයක් එතනට ගියත් ශරීරය පැතිරෙන්නේ නැද රතු වෙලා යනවා කියන්නේ ශරීරය පැතිරලා යනවා කියන එක. එහෙමනම් මේ අවස්ථාවෙත් එහෙම රතු වෙලා තියෙනවනම් අනිවාර්යෙන් ගිහිල්ලා වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිජීවක ඖෂධ ඇන්ටිබයොටික් එකක් ගන්න ඕනේ. ඒ ගමම්ම තුවාලෙත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. වෙන කොහෙන්වත් තුවාලේ වෙලා විස බීජ යනවද කියලා බලන්නත් පුළුවන්. විශේෂයෙන් අපි බලන පළවෙනි දේ තමයි ඇඟිලි කරුවස්සේ පැසවල වගේ තියෙනවද කියන එක. ඒ ඔස්සේ අපිට ඊළඟට කරන දේ තීරණය කරන්න පුළුවන්. මම හිතන්නේ දැන් මේ අහපු ප්‍රශ්නවල සහ අපි කතා කරපු දේවල් වල පොදු දේ තමයි දැන් කොහොමද අඳුරගන්නේ නැති අඳුන තුවාලේ සනීප වෙන්න සනීප නොවෙන්න හේතු වෙන ලක්ෂණ අඳුරගන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මේ සනීප වෙන්නේ නැති තුවාල අපි වර්ග හතරකට බෙදනවා. පළවෙනි දේ තමයි එතන මැරිච්ච සෛල ඕ තුවාලයට අවශ්‍ය නැති දේවල් තියෙනවනේ. එතකොට දැන් තුවාලයක් වුණාට පස්සේ සමහර ලාවට අපි දකිනවා කහ පාට වෙච්ච තුවාල. එහෙම නැත්නම් කළු පාට වෙච්ච තුවාල. ඒතර මේ ඒ කියන්නේ එක්ක මැරිච්ච සෛල එහෙම නැත්නම් තුවාලයක් සනීප වීමේදී නිපද වූ අනිද්‍රව්‍ය තුවාලය මත රැඳී තියෙනවනේ. මේවා තියෙනවා නම් තුවාලයක් සනීප වෙන්නේ නැහැ.
එතකොට ඒවා එහෙමනම් තුවාලෙන් අයින් කරන්න ඕනේ. ඒවා අයින් කරන්න ක්‍රම කීපයක් තියෙනවා. එක්කෝ ශල්‍ය වෛද්‍යවරයෙක් නිර්වින්දනයක් එක්ක ඒ කොටස් කපලා අයින් කරන්න ඕනේ. ඔය අපි කියන ඩොක්ටර් සරව වගේ තියෙන එහෙම එකක්ද කහ පාට වෙලා. තුවාල දසරව කියන එක ද්‍රවයක්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සරව ගෙඩියකින් හෝ තුවාලේ කොටසකින් එන එක. එහෙම නැත්නම් සමහර තුවාල තියෙනවා. මේක කහ පාට. තුවාලෙම කහ පාට වෙච්ච. සරව නෙමෙයි කියන්නේ ද්‍රවයක් වගේ එළියට එන්නේ. තුවාලේ මතුපිට කහ පාට. එහෙම නැත්නම් සමහර විට මේ මතුපිට කළු පාට. කළු පාටයි කියන්නේ මියගිය සෛල එකතු වෙලා තියෙන එක. ඒ වගේ දෙයක් නම් ඉස්සෙල්ලම ඒ කොටස් අයින් කරන්න ඕනේ. ශල්‍ය කර්මයක් මගින් ඕ සමහර තුවාල වලට යොදන වෙලුම් තියෙනවා. ඒව වලින් අයින් කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ ආසාදනයක් තියෙනවා. දැන් අපි දෙවෙනිට සම්බන්ධ වෙච්ච කෙනා කිව්වා වගේ නිතර නිතර එනවා නම් එතකොට ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. ආසාදනයක් නම් ආසාදනේ තුවාලේ තියෙන එක සහ ආසාදනේ තුවාලෙන් ශරීරයට පැතිරෙනවා නම් ඒ දෙකට ප්‍රතිකාර කරන විදිය ටිකක් වෙනස්. ශරීරයේ පැතිරිලා නම් ඒකට ඇන්ටිබයොටික් එකක් දෙන්න ඕනේ. ප්‍රතිජීවක ඖෂධයක්. හැබැයි තුවාලේ මතුපිට තියෙන විස බීජ වලට ඇන්ටිබයොටික් එකක් දෙන්න අත්‍යවශ්‍ය නැහැ. ශරීරයේ වෙන අතුරු වෙන රෝග ලක්ෂණයක් නැත්තම්. ඒකට අපිට යොදා ගන්න පුළුවන් තුවාලෙට යොදන්න පුළුවන් ඖෂධ. ඇන්ටිබයොටික් එකක් කෙලින්ම තුවාලෙට යොදන්න බෑ. ඇන්ටිබයොටික් කරලා ගලවලා තුවාලෙට ඇන්ටිබයොටික් එක දැම්මා කියලා තුවාලෙ සනීප වෙන්නේ නැහැ. මොකද ඇන්ටිබයොටික් එකක් නම් ගොඩක් වෙලාවට අපි ලබා ගන්න ඖෂධ ඒකේ සක්‍රීය තත්ත්වයේ ඖෂධයක් නෙමෙයි පෙත්තක හෝ කරලක හෝ සිරප් එකක තියෙන්නේ. ඒක ශරීරයට ගියාට පස්සේ අක්මාවෙන් හෝ වෙනත් පටකයකින් තමයි ඒ ඖෂධය සක්‍රීය තත්ත්වයට පත් කරන්නේ. ඉතින් ඇන්ටිබයොටික් කරලක් ගලවලා ඒකේ තියෙන කුඩු ටික තුවාලයකට දැම්මා කියලා ඔය සක්‍රීය තත්ත්වයට පත් වෙන එක වෙන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම ඇන්ටිබයොටික් එකට කරන අපරාධයක්. තුවාල වලට යොදන්න පුළුවන් විස බීජ අඩු කරන්න පුළුවන් ඖෂධ තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් ඕක එක්කෝ අයඩින් වර්ගයේ ඖෂධ එහෙමත් නැත්නම් සිල්වර් රිදී වර්ගයේ ඖෂධ. මේ ආලේප කරන්න පුළුවන්. ඔව් අයඩින් වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගන්න අයඩින් එක තුවාලයකට ආලේප කරාට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ අයඩින් එක ශරීරයේ පටකයක ගෑවිච්ච ගමන් අක්‍රිය වෙලා යනවා. එහෙම අක්‍රිය නොවන ඖෂධ තියෙනවා. උදාහරණයක් හැටියට අපි ගොඩක් වෙලාවට තුවාල වලට යොදන පොවිඩෝන් අයඩින් කියන ඖෂධය. ගොඩක් භාවිතා කරන බ්‍රෑන්ඩ් නේම් එක තමයි බෙටඩින් කියන එක. ඒකේ වර්ගය පොවිඩෝන් අයඩින්. ඒක තුවාලයකට යොදන්න පුළුවන්. ඒකේ අයඩින් වල අයඩින් අයනයෙන් තියෙන බැක්ටීරියා විනාශ වෙනවා. ඒ වගේම ඒ වර්ගයේ වෙනත් ඖෂධ තියෙනවා. ඒ පොවිඩෝන් අයඩින් වර්ගයේ ඖෂධවල ගැටලු තියෙන සාමාන්‍යයෙන් උපරිම දවසක් වගේ ඒ යෙදුම තියන්න පුළුවන්. එතනින් එහාට ඒක වැඩ කරන්නේ නැහැ. ඊපස්සේ දිනපතා දාන්න. එතනින් එහාට ගිය ඖෂධ තියෙනවා. අයඩින් වර්ගයේ සමහරවිට දවස් 3 4 තුවාලේ තියන්න පුළුවන්. ඒතර දවස් 3කට පාරක් තමයි ඒ ඖෂධ යොදන්න ඕනේ. එහෙම නැත්නම් අපි යොදන සිල්වර් එහෙම නැත්නම් රිදී වර්ගයේ ඖෂධ ඒක එක්ක ක්‍රීම් එකක් වෙන්න පුළුවන්, net එකක් වෙන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් අපි කියමු පිච්චීමකට පස්සේ අපි යොදන තියෙනවා net එකක් වගේ ඩ්‍රෙසින් එකක්. ඒක සාමාන්‍යයෙන් දවස් ගාණක් තියන්න පුළුවන්. හරි ඩොක්ටර් අපි ඔය ගැන කතා කරමු තවත්. අපිට වෙලාව පොඩ්ඩක් බලන්න ඕන. අපි ඉක්මනින් වෙලාව බලලා නැවත එකතු වෙමු. හරි අපි කතා කරමු ඩොක්ටර්. හරි. එතකොට අර මුලින් අපි කතා කරේ අයඩින් වර්ගයේ ඖෂධ දෙවැනියට තියෙනවා රිදී නැත්නම් සිල්වර් ඩ්‍රෙසින්ස්. දැන් ওই දෙකේ ප්‍රශ්නේ තමයි දැන් අයඩින් වර්ගයේ ඖෂධ නම් අර තරම් ගණන් නැහැ. හැබැයි රිදී ඉතින් අපි දන්නේ කොහොමද ගණන් ගන්න වැඩි කියලා. එතකොට ඒ වර්ගයේ ඩ්‍රෙසින් එකක් සාමාන්‍යයෙන් මිල වැඩි. හැබැයි සමහර අවස්ථා තියෙනවා ඒකට හරිම ඖෂධය අරක. ඊ වෙලාවට අපි ඒක භාවිතා කරනවා. ඒක ඩොක්ටර් රෝගියාගේ අවශ්‍යතාවය මතද වෙනස් වෙන්නේ නැත්නම් වෛද්‍යවරයාගේ? අර මම කිව්වා වගේ දැන් ඔය කොච්චර ගණන් වැඩි ඩ්‍රෙසින් එකක් වුණත් ඒ තුවාලයට අවශ්‍ය නැත්නම් ඒක දැම්ම කියලා තුවාලේ සනීපෙනික් වන් වෙන්න. දැන් තුවාලේ ආසාදනයක් නැත්නම් සිල්වර් ඩ්‍රෙසින් එක හෝ ආසාදනයක් ඊමේ අවදානමක් නැත්නම් කොච්චර ගණක් දීලා සිල්වර් ඩ්‍රෙසින් එකක් දැම්මත් ওই තුවාලේ සනීපෙනික් මං වෙන්නේ නැහැ. ඒකේ ගැටලුව තියෙන්නේ අර මං කියපු කහ පාට. අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ලෆ් කියලා. ඒ ප්‍රශ්න නම් තියෙන්නේ අර විහිිත දැම්මට වැඩක් නැහැ. නැහැ. ඒක තමයි දෙවෙනි කාණ්ඩේ. තුන්වෙනි කාණ්ඩේ තමයි තුවාලේ තියෙන්න ඕනේ නිශ්චිත හයිඩ්‍රේෂන් ලෙවල් එකක්. ඒ කියන්නේ තියෙන්න ඕනේ තෙත ගතියක් තියෙනවා. එතකොට සමහර තුවාලවල ඒ තෙත ගතිය වැඩි.
සමහර තුවාල වල තෙත ගතිය අඩුයි. ඔය දෙකම හොඳ නැහැ. තුවාලේ පටක සෛල වර්ධනය වෙන්න, සෛල බෙදෙන්න, සෛල වර්ධනය වෙන්න, පටක සනීප වෙන්න අවශ්‍ය උපරි අවශ්‍ය සුදුසු තෙත ගතියක් තියෙනවා. එතකොට දැන් තුවාලේ තෙත ගතිය වැඩි නම් ඒ තෙත ගතිය ඉවත් කරන්න තුවාලෙන් යොදන්න ඕනේ සැරහුම් වර්ග තියෙනවා. තෙත ගතිය මදි නම් තුවාලයට ඒ තෙතමනය ලබා දෙන්න අවශ්‍ය ඖෂධ තියෙනවා. දැන් මේ මම කතා කරන්නේ සිංහලෙන් කියන තුවාලේ වේලෙනවා කියන අදහස නෙමෙයි. තුවාලේ කියන්නේ තුවාලයක් වේලෙනවා නම් තුවාලේ හොඳ වෙනවා කියන අදහස නෙමෙයි මේ කියන්නේ. තුවාලේ තියෙන තෙත ගතිය ගැන අපි මේ කතා කරන්නේ. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒතර ඕකත් අඳුනගන්න ඕනේ. හතරවෙනි අවස්ථාව, හතරවෙනි වර්ගය තමයි දැන් ඒකේ ආසාදනයකුත් නැහැ. තෙත ගතියත් උපරිම මට්ටමේ අවශ්‍ය මට්ටමේ තියෙනවා. අර මං කිව්වා වගේ මියගිය සෛලත් නැහැ, කහපාට හෝ කළුපාට වෙච්ච තුවාලෙකුත් නෙමෙයි. හැබැයි තුවාලේ සනීප වෙන්නේ නැහැ. ඒකට හේතුව අර මං කලින් කිව්වා වගේ දැන් විශේෂයෙන් විශාල වර්ගඵලයක් තියෙන තුවාලයක් නම් ඒක සනීප වෙන්න පටන් ගන්නෙ ඒකේ ධාරවලින්. එතකොට එහෙමනම් ඒ ධාරවලින් සෛල වර්ධනය වෙලා ඒ වැහෙන්න යන කාලයක් තියෙනවා. සමහර විට ඒක වැඩි වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙන කාලයට වඩා. ඒ වගේ අවස්ථාවලත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට තමයි සමහර ලාවට අපි අර හමක් බද්ධ කරනවා කියලා කරන්නේ. තුවාලේ වහන්න කකුලේ වෙන කොටසකින් අරගෙන තුවාලේ වහන්න අලුතෙන් හමක් දාන්න. හොඳම වෙන්නේ නැති. වෙන්නෙම නැති. එහෙම නැත්තම් සමහර ලාවට අලුතෙන් ආපු ප්‍රතිකාර ක්‍රම තියෙනවා. තුවාලේට අපි යොදනවා වැකියුම් එකක්. වැකියුම් තෙරපි කියලා. ඒකෙන් ඒක වැඩ කරන ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ වගේ හේකිනොත් තුවාලයක් සනීප වෙන එක ඉක්මන් කරන්න පුළුවන්. ඕකේ මතක තියාගෙන අවශ්‍යම දේ තමයි තුවාලේ තියෙන ප්‍රධාන ගැටලුව හඳුනගෙන ඒකටයි අපි ප්‍රතිකාර කරන්න ඕනේ. මිසක් මිලාදික බෙහෙතක් දැම්ම කියලා තුවාලේ තියෙන ගැටලුව විසඳෙන්නේ නැත්තම් තුවාලයක් සනීප වෙන්නේ නැහැ. හරි. ඩොක්ටර් තව පුංචි දෙයකින් අපි අවසන් කරන්න ඕනේ. දැන් ඩොක්ටර් ගොඩක් අය කියනවා ඔය ඩ්‍රෙසින් එකක් දාගෙන අපි කියන සාමාන්‍ය තුවාලයක් වෙන පුළුවන් ගොඩක් කල් තියාගෙන හිටියම කියනවා මේක මේ වහලා තිබුණු නිසා මේක තව පැසවනවා කියන කාරණයට නේද? ඒ කියන්නේ ඔය තෙතමනී ප්‍රශ්නයක්ද නැත්නම් මොකද්ද ඩොක්ටර් ඒක? ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දැන් අපි බොහොම කෙටියෙන් කියමු. මොකද අපි ලබන සතියේදී වෛද්‍යවරුන් එක කතා කරනවා මේ ගැන. දැන් සැරහුමක ප්‍රධානම දේ තමයි ඒක බාහිර පරිසරයෙන් වසාගෙන තිබෙන එක. ඒක ගොඩක් කල් වැහිලා තිබ්බොත් ප්‍රශ්න දෙක තුනක් එනවා. එකක් තමයි අර තුවාලේ මං කියෝ වගේ තෙතමනේ ගොඩක් එනවා නම් ඒකට හරියන සැරහුමක් නෙමෙයි නං ගෝස් එකක් වගේ විතරක් නං දාලා තියෙන්නේ. ගෝස් එකකින් වෙන්නේ ඒක උරා ගන්න එක. උරා ගත්තට පස්සේ වෙන්නේ වටේ සාමාන්‍ය හැමටත් ওই තෙතමනේ ගෑවෙනවා. එතකොට හැම අපි තීරණ සිංගලින් කියනවා නම් තැම්බෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් වෙනවා. දෙවෙනි එක තමයි ගෝස් එකක් වගේ සැරහුමක් තෙත වුණාට පස්සේ බාහිරයේ තියෙන බැක්ටීරියා වලට ඒ තෙතමනේ හරහා තුවාලයට යන්න පුළුවන්. කවදාවත් දාන ගෝස් එකක් අභ්‍යන්තරයේ පිටයි දෙකම එක ගන්න තෙත වෙන්න දෙන්න බෑ. එහෙම වුණොත් බාහිරයේ තියෙන බැක්ටීරියා ඇතුළට යනවා. ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක හේතු වෙන අපිට මේ ලබන සතියේ දවසක අපි කතා කරමු මේ ඩොක්ටර්. මොකද මේ ගොඩක් අයට තියෙන පොදු ප්‍රශ්නයන්නේ මේ තුවාල සම්බන්ධයෙන්. ඒතොර තව දීර්ඝව අපිට විස්තරාත්මකව ඩොක්ටර්ගේ තියෙනවා අපිට මේ පින්තූර ඒවත් පෙන්නගෙනම අපිට කතා කරන්න පුළුවන් කමක් ලැබෙන නිසා අපි නැවත දවසකදී ඉක්මනින් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුව අද දවසේ අපිට කාල වේලාව අවසන් වෙන නිසා බොහොම ස්තුතියි ඩොක්ටර්. මොකද අපි හැමෝම මේ සාමාන්‍යයෙන් අර පොදු රෝග ගැන කතා කරලාට මේවා ගැන හරි අඩුවෙන් කතා කරන නිසා ඔබට බොහෝ ලොකු දැනුවත් වීමක් ලැබෙන කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ අපිත් එක්ක මේ විශේෂාංගය වෙනුවෙන් සම්බන්ධනේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යතුමන් දක්ෂිත වික්‍රමසිංහ වෛද්‍යතුමන් බොහොම ස්තුතියි ඩොක්ටර් දවිත් එක්ක එකතනට ආයුබෝවන් කියලා සමදෙනවා. සුබදාසක්. හඳයි අපි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරුව කතා කරන සුදනම් වන්නේ මේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන්න දරුවන්ට දෙමෝපියන් සහ ගුරුවරුන් දැනුවත් කරන්න ඕනේ මොනවද කියන කාරණය ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා ශාන්ති කුමාරි ජයනිත් මහත්මිය සමගින් අපි කතා කරනවා. අපි විරාමයෙන් අනතුරුව ඔබ මුණ ගැහෙනවා. හැබැයි ඊට කලින් ලස්සන සුන්දර ගීතයක් ඉන්න කරලා අපි විරාමයක් ලබා ගන්නවා.